සපෝස් රිදාතා සාගරත් පොඩි ගලන්ගේ හෙලවුණේවත් නැත. ඒ මොන මැලවිය ඇතිවරු දකිද්දි හිතර මහා දුකක් දැනේ. සාගර වරින් වර පැමිණ තෙත පැනල් එකකින් සපෝ මල්ල තෙත මාතු කළේ. ඔහෙම කරන්නේ මල්ලිගේ උණ බස්වන්නට බව සපෝ දනී. මල්ලිගේ කකුල් දෙකම උකුලටගෙන ඔහේ කුඩා දෙපා තෙත මාතු කරන්නේ ආදරණීය අයියා කෙනෙකු මින්නේ. ඔයසේ කරද්දී සුදාතා සපෝත් මුහුණ මුහුණ බලාගන්නේ ඒ බලයින්ට අමාරු තරම් දුක හිතෙන දසුනා නිසායි. ටිකක් ඉඳගෙන ඉන්න පුතේ. සුදාතා කිව්වේ සාගර පොඩි එකා ළඟටම මේ උන් නිසායි. උණ ටිකක් තියනවා ලොකු නෝනා. වැඩි වුණොත් කියලා මට බයයි. ඔයසේ කියද්දී සුජාතාගේ පපෝ දවාගෙන යයි. සාගර වරින් වර පිටතර ගොස් හෙදියක් ඉක්කාගෙන මිත් කොල්ලාගේ උණ බලයි. උණ ටිකක් උතේ වෙනකල් තියේ. හෙදී උණ බලා ගියාය. සාගර යලිත් කොල්ලාගේ දේපාතෙමයි. ලොකු නෝනායි මෙසුයි ටික කැලවෙන්න. මං බේබි ළඟ ඉන්නම්. සාගර දෙදෙනා දෙසම් බලා කීවේ. රුවල් කාමරියෝ කුඩා සැටි ඕනම් එක්කිනෙකුට ඇලවිය හැක. නිදාගන්නේ කොහමද පුතේ? සපු එලා බැලුවයි. දැන් මධ්‍යම රාත්‍රියටත් කිට්ටුවේ. එකවරම රුවල් කාමරේ දොර ඇරිනි. සපු සිතේ යාවේ තාත්තා කියායි. ඒ තාවේ දිල්ලාරා රංජනීත්‍ය. සපුට දිග සුසුමක් පිටවිය. අනේ පොඩි පුතාට කොහොමද? දිල්ලාරට මේ දැන් මල්ලි කතා කරලා කිව්වේ. සුදාතාටද හීලිනි. තම සැමියාට තෝගේ අක්කලා නැතුවම බැරිය ඇයට සිතුනි. පුතාට අසනීපයි කියලා ඉස්කෝලෙන් කතා කරලා කිව්වා. පේරාදෙනි නවත්තලා තිබ්බේ. අපි මෙහෙට ගෙනාවා. සුදාතා කිවි යුතුකම ලැසෙනි. සපු වින් බලාගෙන උන්නාය. සාගර කෙසේ දෙස නොබල සපුමල්ගේ දෙපා තවමින් උන්නේ. සුදාතාට තිබ්බේ අපිට එවෙලෙම කතා කරන්නනේ. එහෙනම් අපි කොල්ලාගෙන බලනවනේ. ඒකනේ නැන්ද. මං අද දවසම හිටියේ කැන්ඩි ටවුන් එකේ. දිලාරද කීවේ. ඔහා වෙලාවේ සිට බලා උන්නේ සාගර දෙසේ. අපි ඒ වෙලාවෙම ආවා. දැන් බයක් නෑ. රංජිනි හිමේ බැලුවේ පරිස්සමනේ. ඇය සාගර කාමරේ ඉන්නවද කියලා ඔහු එතරම් රිස්සුවේ නැත. සුදාතා ඕනම් ගෙදර ගිහින් උදේට එන්න. මල්ලිත් කිව්වේ මටත් කොල්ල ළඟ ඉන්න කියලා. සුදාතා මොහොතක් කතා නොකර උන්නාය. දරුවෙට අසනීපව කල ඔහු ළඟ අම්මා කෙනෙක් සිටි උතුමේ. ඒ තැන ගන්නට කාටවත් නැක. මං ඉන්නවනේ අක්කා යන්න. පොඩි එකා සනීප වෙනකල් මල් ළඟ ඉන්නවා. සුදාතා කිව්වේ නොරිස්සුමනේ. නැන්දයි බබයි ඩිනර් ගත්තද? මං ෆ්‍රයිඩ් රයිස් මොන හරි ගේන්නද? දිල්ලාරා සද්දි සපෝ රෝහල් කාමරයෝ ජනේලෙන් ඈත වැව දෙස බලා උන්නයි. පවුලේ කෙනෙක් අසනෙබුවේ රෝහලක ඉනිද්දි ෆ්‍රයිඩ් රයිස් කන්නේ කවුද? කෑම් ප්‍රශ්නයක් නෑ දිල්ලාර. ඉතින් සපෝ යන් අපේ ගෙදර. රෑ ඉඳලා උදේ අපිත් එක්ක මල්ලි බලන්න එන්න පුළුවන්නේ. රංජනීකවර කියද්දි සාගරගේ දිනේ තේම මෙස්සවෙනි. ඕන නෑ නැන්දි. මං මල්ලිගාව ඉන්නවා. සාගරගේ සිතට සහනයක් දැනෙනවා. ඇයි ගියාන මේ රෝහල් කාමරේ මූසල වෙන්නේ නැත? පොඩි පුතා ළඟ ඉන්න ඕන නැත්තම් අපි යන්නම්. මං දිල්ලාරව රෑට ආයෙත් එවන්නම්. ඕන නෑ අක්කේ. හදිස්සියක් වුණොත් කතා කරන්නම්කෝ. සුදාතා කිව්වේ අහක බලාගෙන. තවත් ටික වෙලාවකින්ද රංජනී දිල්ලාරත් පිටවුවේ තරමක අසහනයකින්. අර ඉඟන්න මෙතන දඟල්න වැඩි දිල්ලාර. රංජනී කිව්වේ රෝහලින් පිටවෙන්නටත් ප්‍රථමේ. ඌ වැඩි කල ඔය ෆාම් හවුස් එකේ ඉන්නේ නෑ අම්මා. සුදාතාට ඔය වගේ හිඟන පාතෙන් හරි ලොකුයි. ගෑණි තිඟන ගෑණිනි. මං ඌ ගැන බලා ගන්නම්. ඔහොම ගිහින් මොකක් හරි වුණොත් ඔක්කොම ඉවරයි. සියත් මිනිහට හරි ආදරේ. රංජිනි නොකිය කිය අනාගතයේ ඇතිවිය හැකි බාධාවක් වේලාසනම ඉවරයක් කරන ලෙසේ. සැටිය අරහට ඉඳගෙන උන් සපෝගේ දිනෙත් පීවිගේ ඇහැට නොදැනීමේ. කෙල්ල හිස තබාගෙන උන් ආකාරයට තව ටිකක් ලිස්සා ගියොත් ඔළුව පහළටම වැටෙන්නේ. මොහොතක් ඒ දෙස බලා වුණු සාගර කාමරේ තිබූ කුඩා කොට්ටයක් රැගෙන ගොස් හිමීට පරිස්සමෙන් යගේ හිස ඔසවා ඊට යට කළේ. යාන්තමට දෙනෙත් පියවාගෙන වූ සුජාතා ඒ බලාගෙන. කොල්ලා තම දරුවන් දෙන්නාට පුදුමාකාර ලෙස ආදරේ බව ඇය දනී. එයාට නිමරල පුරුදු නෑ පුතේ. සුජාතා කිය ආදරේනි. පව් මිස් බඩගිනි නිදාගත්තේ. ඇහැරනා මං එස්ටමෝල් එකක් හදලා දෙන්නම් ලොකු නෝනා. එහෙම කිව් ඔහු ගොස් ෆ්ලාස්ක් එකේ තිබූ උණු වතුරගෙන තේ දෙකක් හැතිවේ. මේ වෙලාවේ කොල්ලා ළඟ හිටියේ නැත්තම් තමා කොතරම් අසරණදැයි සුජාතාට සිතුනි.
තේටිකක් බොන්න ලොකුනෝනා. සුදාතා තේක ගත්තේ දුකිනි. ඇයට තේක දුන් සාගර ඇය ළඟින්ම වගේ බිම වාඩුවේ. පුතාගේ තේක රහයි. සුදාතා කිව්වේ තේ බුරු දෙක තුනක් බොමිනි. තේ හදන හොඳට ප්‍රැක්ටිස් ලොකුනෝනා. අම්මයි තාත්තයි නැති වුණාට පස්සේ වැඩිපුරම විවි තනියම තේ හදාගෙනනේ. රෑට බත් ගිනවට කන්න හිතෙන්නේ නැහැ. ඉතින් රෝස් පාන් එක ගෙනත් තේකක් හදාගෙන කනවා. බිම ඉඳගෙන හො කියද්දි සුදාතා අසවන්නේ මේ දරුවෙක් නේදැයි සිතමින් අසීමිත දුකකිනි. නැදව කවුරුත් බැලුවේ නැද්ද පුතේ? හිටියා ලොකුනෝනා. ඒත් මං කාටවත් කරදර කරන්න ගියේ නැහැ. නැදව බලන්නේ නැහැ පුතේ. මේ දැන් ආවේ පේන්නේ නැද්ද? පූජානම විතරයි. සුදාතාගේ රංජනීලා දිල්ලාහරලා ගැනේ. ගියල් දොරල් වහලා දාලා තියෙන අපරාධිනේ පුතේ. මං කියලා මොනව කරන්නද ලොකුනෝනා? ඒ තනියම ඉන්න බෑ. කොහොම ඉන්නද? ඉතින් පුතේ කවදාරි මොනව කරන්නද හිතන් ඉන්නේ? ජීවිතේ නැහැටි එකට මොන දෙනව ලොකුනෝනා? මං විතරනේ. එහෙම හිතන්නත් එපා පුතේ. කාලෙක හොඳ ළමයෙක්ව බඳලා ලස්සනට ජීවත් වෙන්න ඕන. එතකොටනේ අම්මට ඒ තාත්තට සැනසීමක් තියෙන්නේ. සාගරයට කිසිවක් කීවේ නැත. ගෑනු ළමයෙක් ආශ්‍රය කළේ නැද්ද? ඌට අහිංසකව සිනස්සුනේ. නෑ ලොකුනෝනා. කාත් කවුරක් නැති වුනම ඒවලත් ප්‍රශ්නයනේ. හැම ළමයෙක්ම එහෙම හිතන්නේ නෑ පුතේ. පුළුවන් තරම් කාලයක් මෙහෙම තනියම ඉන්නවා ලොකුනෝනා. ලොකුනෝනා ළඟින්දිද්දි එහෙම පාළුවක් නෑ. මට මගේ ගිදර වගේ එහෙ. සුදාතාගේ බඩ පොබෝ දාගෙන ගියේ. දෙවිනුත් අකටුතුකම් කරන්නේ ඔහොවැනි අසරණයන්ට. අපි පුතාගෙන නොබල ඉන්නේ. ඔයා මට මගේ දරුවෙක් වගේ. මං දන්නව ලොකුනෝනා. කොල්ලගේ දැස් තෙත් යන බව දැන්නේ. මිස්ටර් සීතල ඇති. රෝල් කාමරේ වූ සීතල දැනි සාගර නැගිට ගීවේ. ඔහු කබඩ් එකක සිවු සුදුරෙද්දක්ගෙන සබෝගේ වතර දැම්මේ. සුදාතා දැස් පිසදා ගත්තායි. ඔහු ඉසට කොට්ටයක් තබද්දී රෙද්ද පොරවද්දී සබෝන්නේ හැරී. ඒවා කළේ ඔබව ඇය හොඳින්ම දනී. මෙම රහු රෙද්දක් ගෙන හැගේ වතර දමන්දේ සබෝගේ දෙනෙත් ඇතුළතින් තෙත්තිය. හැගේ පීවීගේ දෙනෙත් අතරින් හීන් කඳුලා පිට පැන්නේ හදවතර දැන්ව අසීමිත වූ හැඟීමකට. ඒ හැඟීම කුමක්ද සබෝ පවා දැනුන්නේ නැත. උදෑසන සබමාල්ගේ උණගතේ තරමක් සුවතර හැරී තිබුණි. එතෙක් කොල්ලා උන්නේ පරවෝ මලක්සේ. පාන්දර ඉර නගින්නටත් ප්‍රථම කොල්ලා හැරී කෙඳිරි ගෑවේ. මං පේෂන්ට කිරි ටිකක් පොවන්නද? පාන්දර ගොස් සාගර හෙදියකකින් ඇසුවේ. කමක් නෑ, ටික ටික පොවන්න. සාගර කිරි එකක් හදාගෙන පැමිණ සබමාල්ගේ ඇඳ අසල්ට ආවේ. සාගර අයියා මට මං කිරි දෙකක් ගෙනාවා බේබි. කොල්ලා අම්මා තක්කා දෙස බැලුවේ. සුදාතා පාන්දර වෙනතුරු ඇහැරී සිට හැපියව ගත්තේ දැන් ටිකකට පෙරේ. සබෝද වරින් වර හැරමින් උන්නයි. හතරට පමණ ඇහැරුණු විට සාගරයට නිෂ්ඨමෝල් එකක් හදා දුන්නාය. ඒ බී ටික වෙලාවකින් ඇය අලි තැලුවේ සපුමල් ළඟට වී ටිකක් ඉඳේ. අම්මා යක්කයි දැන් ඇලවුනේ. අපි කිරි ටික බීලෙමු. එහෙත් සාගර සපුමල් ඇඳේ ඉඳවා ආදරෙන් කිරි ටික පොවද්දි සුදාතා සපෝ දෙන්නාම හැරි බලා උන්නෝය. කොල්ල එක විනාඩියක් ඇහැපීවි නෑ. සුදාතා සපෝට කිවි රහසින් මිනි. ඒ බව සපෝද දැන උන්නාය. කඩින් කඩ හැරෙන හැරෙන වෙලාවට ඔහු මල්ලිකි දෙපා තවමින් ඉඳි. නැතෝ තිහි අද්දරට වී හිස අතගාමින් ඉඳි. තිබහල් ලොකුනෝනා, මං අහලා මේ කිරි ටිකක් හදලා දුන්නා. සාගර කිරි ටික සපුමට බොමින් සුදාතාට කිවි. දෙයියන්ගේ පිටින් උණ බැහැලා බේත් වලටත් වඩා පුතා ළඟට වෙලා කොල්ලව තව තව හිටපු නිසා එඟට අමාරුද පැටියෝ? සබු මල්ලිකින් ඇසේ ආදරේනි. මේ ඔක්කොම රෑ රිදුනා. සාගර යාතක අදි නිින්ද ගියා. සබු මල් කියද්දි සබුගේ දෑස්වල කඳුළු පිරුණි. අම්මා තාතරෑ ආවද? එද්දි මටත් නිින්ද ගිහින්. පුතා නැගිට්ටුවා. එහාටත් දුකයි. උදේ උසාවියට ගිහින් ආයේ එනවා කිව්වා මිස්. තාත්තත් ඔහු පේවි මල්ලිව බලා ගන්න අයුරු දකින්නට ඇත. ලොකු නෝනා පුතේ, බේබිගේ ඇඳුම් හොස්ටල් එකේ වෙන්න ඇති නේද? ඒකනේ පුතේ, මීයේ ඉඳන් ඇඳන් ඉන්න ඇඳුම. මං ගිහින් අලුත් ඇඳුමක් දෙකක් අරන් එන්නද සාප්පුවකින්. ගිනත් පොඩ්ඩක් ඇඟ තවලා අලුත් ඇඳුමක් අඳවන්න ඕන.
ඌට මතක් වෙන්නේ තමාටවත් මතක් නොවන දේවල් ශුදාතාර සිතුනි. අනේ පුතේ, ඔයා කීයක් කරන්නද? බේබි මෙහෙම ඉඳින් දුකයි ලොකුනෝ නා. මම පොඩි සරම් දෙකකුයි කමිස දෙකකුයි අරන් මෙන්නම්. මේ කලිසම් මැදන් ඉන්න බෑනේ පොඩි බේබිට. සාගර අයියා, ජූබරයි. පොඩි කහිම කියද්දි සාගරගේද පපු වුණුමිය. ඕ එදිකට කතා කර සේලයි මොහොතකට ගලවා ගත්තේ. පව් කහපාටට ජූ යන්නේ බේස්සරට දනව ඇති. නාන කාමරයේ සිට සපොමල් එකගෙන ආ සාගර කිවි. මැනික, එහෙනම් පුතා එක ගිහ මොනාරි කාලා මල්ලිට ඇඳුමක් දෙකක් අරන් ඉන්න. සුදාතා කිවි දෙන්නටම රැස්සිට කෑමක් නැති නිසාය. අම්මට ලොකු නෝනට කන්න දෙයක් අරන් එන්න. පොඩි බේබිට කන්නක් දෙනවනම් මොනාරි ගේන්න ඕනනේ. ඔව් තාත්තා කෙනෙක් මෙන් මේ සියල්ල කරන්නේ කෙසේද?